आईबन कहने ओ आईबन कहने ओ नहीं नहीं ना आईबन आईओ फिजिकल पटाकर आईबन टू वट कहने गाने से लो भाई मैसेज जरा गाने लो आईबन क्यों नहीं दिन काउंट डाल दिन ना हाशिए डाल दिन अरे उधे मैं अत्ते दिन नहीं रहा नहीं दिच्छे काम अत्ते आईबन को हम आईबन कहने अपने पानी निशेषण नहीं किए फिजिक्स करो मुने फिजिक्स अबे अंतिम पार्ट है माँ सातों रात देने गाना मत दिए ना सामारला मैं कहूँ तो मने करेगा ना अद मुली दिए ना थियरेटी का गाना दिए ना बड़ा यहाँ टेन पार्ट पेंसल ले मोने पार्ट पेंसल टीका क्या मिला ऐसे करेगा ना एक ना डेंगो उन्ने मैं पार्ट बटो अरे एक ऐसी हाथली से कभी टू है लिया ना पुते माचुका अब दाहन हमें पार्ट में दारा विद्युते සමාහට විදුලි බලය යන්නේ ඉන්න පුළුවන් මම හිතන්නේ විනාඩි 45 සෙෂන්ස් දෙකක් කරන්ට් එක කැපෙනවා දන්නේ නැහැ කොහොම වෙයිද කියන්න පුළුවන් තාක් අපි කරගෙන යමු විනාඩි 5ක් කරගෙන යමු කරගෙන හරි පුතේ ඔයගොල්ලෝ මාතෘකාව මේ ලියන අතරේ මම නිකන් කියාගෙන යන්න හත වසරදී මුලින්ම ඉගෙන ගත්තේ මතකද හත වසරදී ඉගෙන ගත්තේ ඇම්බර් ගෑල්ලකට කුරුළු පිහාටක් අයන එක එහෙම මතක නැතිවදී හත වසරේ ඉඳා ස්ථಿತಿ විද්‍යුතය පිරිමැදීම නිසා යම් ද්‍රව්‍ය මත හට ගන්න ආරෝපණ ගැන කිව්වා මතකයි පරිවාරක ද්‍රව්‍ය මත ආරෝපණ හට ගන්නවා පිළිමැදීම නිසා ඒ හට ගන්න ආරෝපණ වලට කියනවා මොනවද ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා නේද ඒවට කියන්නේ බුදු මොනවද ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ආකාර කීයයි දෙකයි මොනවද ධන ආරෝපණයි ඍණ ආරෝපණයි දැන් එතකොට නේද අපේ මාත්‍රිකාව අනුමාත්‍රිකාව මොකද්ද අනුමාත්‍රිකාව බලන්නකෝ ස්ථಿತಿ විද්‍යුතය හා තාරා විද්‍යුතය එතකොට එහෙනම් ස්ථಿತಿ විද්‍යුතය ගැන මම කිව්වා පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත හට ගන්න ආරෝපණ තාරා විද්‍යුතය කියන්නේ මේ හටගත් ආරෝපණ එක තැනකින් දැන් තවත් තැනකට ගලාගෙන යනවා නම් අන්න ඒකට කියනවා පුතේ මොකද්ද ධාරාවක් ධාරාවක් තමයි මේ පාඩම කියාගෙන යන්නේ ධාරාව තවදුරටත් එහාට යන්න එහාට යන්න ආයි බෙදන්න පුළුවන් කොටස් දෙකකට සත්‍ය ධාරාව හා සම්මත ධාරාව කියලා ඊට පස්සේ ඉතින් ගණන් එහෙමත් තියන දෙයනේ කියලා පාඩම භෞතික විද්‍යාව ඉවර වෙනකොට ඕගොල්ලෝගේ වාසනාවට තව නියමයක් තියෙනවා මතකනේ ආකමිනිස් නියමය ඉගෙන ගත්ත කලින් එකනේ මතකයි දැන් අද එක එක්කෙනාගෙන් අහන්න පුළුවන් මතකද යම් වස්තුව පූර්ණ වශයෙන් අර්ධ වශයෙන් නිශ්චිතාලයේ ගිල්ලු විට එම වස්තු නිසා විස්ථාපන වන තරලයේ පරිමාණ සමාන උඩු කුතුළු පුම් බලය තරලයේ මගින් වස්තුව මත ඉහළට ඇති කරන මේක තියෙනවා ජෝර්ජ් සයිමන් ඕම් මහත්තයා හොයාගත්ත ओम्स लो එහෙම නැත්නම් ඕම් නියමය තියෙනවා අර වගේ අර තරන්නම් සංකීර්ණ නැහැ උෂ්ණත්වය අනිකුත් භෞතික සාධක නියතව පවතින විට සන්නායකයක් තුලින් ගලා යන ධාරාව එයි දෙකලවර විභව අන්තරයට අනුලෝම සමානුපාතික එහෙමලින් දරාගෙන ඉන්නේ එක අමාරු වගේද හරි අනේ අරකට එක බල තියෙච්චර අමාරු නැහැ මම නම් හිතන්නේ උෂ්ණත්වය අනිකුත් භෞතික සාධක නියතව පවතින සන්නායකයක් තුලින් ගලා යන ධාරාවේ දෙකලවර විභව අන්තරයට අනුලෝම සමානුපාතික අමාරු නැහැ ටක් ගාලා කිව්වා අර කියන්නේ ගොඩක් වෙලා ගියා शक्ति विशेष බැන්සර් අඩුයි අඩුයි නේ ඒ කියන්නේ තාම පූර්ණ සෝයක් ලැබුවේ නැහැ බැන්සර් ටිකක් තියෙනවා උස්ම ගැනීමේ අපහසුතාවයම කොහොමද තාමත් තියෙනවද පුතේ
නැස එවනම් අවුලන්නේ. දැන් බෙහෙත්යෙන් ගත්තද ඉතින් බෙහෙත් තිබ්බ දුන්නද? ඔව් සර් දුන්නා. තාත්තට කොහමද? තාත්තන්න දැන් හරි සර්. එතකොට අපි සවනිටත් ඇදිලා හිටියා කියලා මම අදයි දන්නේ සවනිට ඇදිලා හිටියා. සවනිට පොසිටිව් වෙලා ඇංගල් දින ඉන්නවද කොහෙද? එහෙමනම් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන්නයි ඉත ඉස්සරහට හැමෝටම ඇදිලා. හරි. වඩා තමුදු කැස්සක් තියෙනවද? බයිවෙන්න එපා දුවයින් නැත්නම් ඉස්සරහින් නම් ඇදින් මේ ඔමික්‍රෝන් ද දන්නේ. හරි. ලියාගෙන යන්න. අප එදිනදා ජීවිතයේ මේ භෞතික විද්‍යාව එදිනදා ජීවිතයේ ඕක හරි ඒ භෞතික විද්‍යාව හරි ඒ භෞතික විද්‍යාව එතකොට ඔය උඳුර උඳුරක් තියෙනවා ඒ මේ යකඩ නිසා ඒ පිටු ගලවන තරින් සෙට් කරන්නේ මොකද පුතේ අන්තර කිව්වේ අප එදිනදා ජීවිතේ භාවිතා කරන්නා වූ භූමියක් උපාංග විද්‍යුතය ඇසුරින් ක්‍රියාත්මක වේ විද්‍යුතය ඇසුරින් ක්‍රියාත්මක වේ අනුචේදයකට විද්‍යුතය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදා දැක්විය හැක. නමේ කුමාරවරයා වෙන පාටකින් පහළට පහළ ලියමු. දෙකයි ලියන්නේ තිත් දෙකයි. පළවෙනි තිත පුතේ ස්ථිති විද්‍යුතේ ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි කියනවා. හතේ දිගෙන ගත්තා. කවුද ගිල්බර්ට්? කවුද හිටියේ එකේ? මට දැන් විද්‍යාඥයා නම මතක නැහැ. හතේ පොතේ හිටියා මතකද අර කුරුළු පියාටක් ඇම්බර් වෙල ඇලන එක කිව්වේ? धारा विद्युत करंट इलेक्ट्रिसिटी मेवेला ओणिमे තෙවුමි කියන දණ කියන්නේ මෙනුක කිය මෙනුක කිව්වා තුන් වේලම තෙවුමි කියලා කන්න ගින් දුන්න අන්න යාළුවෝ නේද පුතේ මම කොටවන්න එහෙම කියනවා නෙමෙයි නේද නේද හොඳ යාළුවෝ හැබැයි මේ පුතේ ස්ථිති විද්‍යුතය කියලා කියන්නේ මොකද්ද පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙක පිරිමැද්දාම එයා මත ඇති වෙන ආරෝපණ වලට කියනවා පුතේ මොකද්ද ස්ථිති විද්‍යුතය කියලා මතකද මේක වෙච්ච විදිය මම මේ නිකමට පොඩ්ඩක් මතක් කරන්නේ මේ මතක් කරන්න කියලා තියෙනව පොඩ්ඩක් මතකද සංසිද්ධිය වෙච්ච විදිය වෙන්න බටයක් මෙන්න රෙද්ද එයා අමුතුරෙත් රෙද්දෙන් මේක අතුල්ලනවා ඇතිල්ලුවාම මේ බටේ තියෙන ඉලෙක්ට්‍රෝන මේකට පයින් දැන් මං අහන්නේ ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද කියලා ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද පුතේ ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද ඔක්කොගේ මාර්ගය ගුම්මින් අය ඍණ ආරෝපිත ආ පුතේ ඇහුන්නේ නැහැ තවම ඍණ ආරෝපිත තවම කියනවා ඍණ ආරෝපිතයි ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද ධන ආරෝපිතයි කවුද කෝ ධන ආරෝපිතයි කුණුවරප දන්නවද කියලා දැන් අන්තිම ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි ප්‍රෝටෝන ධනාරෝපිත න්‍යූට්‍රෝන උදාසීන
इलेक्ट्रॉन टिका मेक डे पैन ना मैंने इलेक्ट्रॉन पैन ना बोले में मेक डे ना दाना इतने वे ए ना मैं दंड स्थिति विद्युत वशेन दाना ने समुख दबें ने आरोपणीय में रिद्ध स्थिति विद्युत वशेन मुका किधर आरोपणीय ना प्रिय ने इसे आरोप है भाई मामे दंड डा अतती बोध मुकदमे शनि को में आरोपने नहीं थे तेरे ना स्थिति विद्युत ये क्या नहीं वाके दिया शनि को ये क्या आरोपन नहीं थे तेरे ना ऐ ये कौन देगा नहीं थे मागे अंगेजी ने इलेक्ट्रॉन है ना दंड डे मागे रे दैट कल दिए ने मामे दंड डा अतती बोगा मां अंगेजी ने इलेक्ट्रॉन गिल ला इलेक्ट्रॉन है गिल ला दाना देगा नहीं थे मे रे दैट लोग ते हम में एक दिन इलेक्ट्रॉन टिके अंगदी के पड़ोटे ना टास्क तेरे ना इतनी ओकम तमाई पुते हेना गहाना कोटे बैठने ने हेना गहाना कोटे दानों ने वड़ा कुले उड़ दान है यात्रा मुकोटे बैठने प्रिन दरागन ने बैरिमत है ना बैरिमत है ना मुकोटे बैठने आरे इलेक्ट्रॉन टिके टॉइंग गला पाई एक एक विधि ना पाई ने बोलो वड़ा कुले ऐतुले पाई ना वड़ा कुले इन्हें ताऊ वड़ा कुले करा पाई ना वड़ा कुले इन्हें वाते ना पाई ना वड़ा कुले इन्हें पोलोट पाई ना हाँ तमाई का मना कुना पृथ्वी या कुना अन्य कर तमाई हेने के हुए तेरु ना हर ये तो वो उतना दीना बीम बटे कपड़े दिखा बैल लेकिन पीरी माँ दीना दीना वो ओगोर लेके के वगैरह दीना पूंछ कटदास के ऐली हम दाला पैन में मातुल्ला तुल्ला इकट लांगराम टक गाला කඩදාසි ගෑල ඇලෙනවා දන්නවනේ දෙහෙම වෙනවනේ ඔය වියලි හිස කෙස් 50කින් පිරිමැද්දම් බලන්න ඕක ඇත්තම රූපයක් දාලා තියෙන්නේ ස්ටියරි ෆෝම් බෝල කියන්නේ මොනවද රිජි ෆෝම් බෝල දැක්කද 50 වෙතට ආකර්ෂණය වෙලා තියෙන ආකාරය හරි ඕගොල්ලෝ කරන්න පුළුවන් ෂොපින් එකක් එහෙම ටිකක් ප්‍රමාණයේ ෂොපින් එකක් කරා ඒක හොඳට මැදල වගේ මෙහෙම ඒක ඇතුළේ රිජි ෆෝම් අර බෝල බෝල ටිකක් දාලා පුංචි බෝල දාලා මෙහෙම කරලා එතකොට එයා ඇලිලා වගේ හිටිනවා ඇඟිල්ල මෙහෙම ලං කරොත් එන්නේ ඇලිල්ල තියෙන ඍජු ෆෝම් බෝල ඇතුලේ ඈත් වෙනවා බැලුමකට දාන්න පුළුවන් බැලුම පේනවමදි නේ හරි ෂොපින් එකේ නෙමෙයි කරලා බලන්න හරි අපි ඔක පොඩ්ඩක් ලියමු ඉතින් හරි ලියන්න කලින් සෑම විටම උත්සාහ කරන්නේ zoom ඉන්න අයට කියවන්න දෙන්න එතකොට දැන් බයෙන් ගන්න මේ සෙට් එකට ලබන සතිය කියවන්න හම්බ නෑ zoom නේ තෙවුම් එකට මම කියවන්න දෙන්නේ චනුදි කියන්න පුතේ 142 උඩ තියෙන ඡේදය නිල් පාට आकर्षण बल लिमेदी हटगण स्थिति विद्युत आरोप धारा विद्युत निकल लिया करें परिवार का द्रव्य देखा परिवार का द्रव्य देखा एक छोटा कार्य किया ना बुधवार परिवार का द्रव्य देखा एक ही ने का पिरिमेडी मेडी एक ही ने का पिरिमेडी मेडी एवा मत हटगन्ना आरोपण स्थिति विद्युत आरोपण लेसे अंदिन में स्थिति विद्युत आरोपण लेसे अंदिन में අර චනුදි කියවපු නිල් පාට කොටුව තියෙනව නේද ඒක වෙන පාටකින් ලියලා කොටු කරන්න ඉඩ තියෙනවා හයිලයිට් බොක්ස් තමයි හරි ලියමු
වියලි හිසකෙස් පිරිමැදි 50ක් වෙතට වියලි හිසකෙස් පිරිමැදි 50ක් වෙතට රිජිෆෝම් කැබලි ලංකල විට ඒව ආකර්ෂණය වන්නේ මෙම ස්ථಿತಿ විද්‍යුත් මේක වැඩි දන්නේ නැහැ ඉතින් මම ලිනා දන්නේ ආකර්ෂණය වන්නේ මෙම ස්ථಿತಿ විද්‍යුත් ක්‍රියාවලියක් හේතු වෙනි උදේ ඒක නම් ඇත්ත රූපයක් තියෙන අපි ඒක අලෝම් නේද ඇත්ත රූපයක් තියෙන එක ලස්සනයි ඒක අලෝම් මම කියන්නේ 19.2 19.2 අලුචිලි මෙලෙස වස්තු එකිනෙක පිරිමැදීමේදී එක් වස්තුවක පවතින එක් වස්තුවක පවතින ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන එහෙම කියන්නේ බෑ නැත්තම් දන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන එක් වස්තුවක පවතින ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන අනෙත් වස්තුව වෙතට ගලා යාම සිදු වේ අනෙත් වස්තුව වෙතට ගලා යාම සිදු වේ මෙහිදී ඉලෙක්ට්‍රෝන ඉවත් වූ වස්තුව ඉලෙක්ට්‍රෝන ඉවත් වූ වස්තුව ධන ලෙසට අලුතින් ඉලෙක්ට්‍රෝන ලැබුණු වස්තුව අලුතින් ඉලෙක්ට්‍රෝන ලැබුණු වස්තුව ඍණ ලෙසට ආරෝපණය වේ ඍණ ලෙසට ආරෝපණය වේ එනම් එම වස්තුන් දෙක ස්ථිති විද්‍යුත් වශයෙන් ස්ථිති විද්‍යුත් වශයෙන්
දනහා ඍණ ලෙසට ආරෝපණය වී පවතී. මේ පරණ කතාවක් ආයි මතක් කරලා තියෙනවා බලන්න. පිටු 142 ප්‍රෝටෝනා නියුට්‍රෝන තිබෙන්නේ පරමාණුයේ මැද තිබෙන නෂ්ටියේය. පුතේ 10 වසරේ මොලේ ඉගෙන ගත්තේ. මතක නැත්තම් ආයි බලන්න ඕනේ. නෂ්ටිය ඇතුලේ ධන ආරෝපිත ප්‍රෝටෝනක් තියෙනවා උදාසීන නියුට්‍රෝනක් තියෙනවා. තේරුණාද? අචුබ තරංග එන්න ඕනේ ඈ. හරි? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ නෂ්ටිය වටේ පිහිටි ශක්ති මට්ටම් වල. මතක තිබිච්ච රටාව 2 8 8 2 මතකනේ ඔගොල්ලෝ මට්ටම ඒව ඍණාරෝපිතයි අය ලියන්න ඕනේ නැහැ කියලා මම නම් හිතන්නේ පුතේ ඒවනම් හරි 142 19.3 අලෝමු 19.3 අලෝමු කවුද අපේ ඊළඟට ඉන්නේ ඉමාෂ් පුතේ කියවන්නකෝ 142 යට තියෙන නිල් පාට කොටුව කියවන්නකෝ මත මෙසේ රඳා පවතින විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ලෙස හැඳින්වේ ස්ථිති විද්‍යුතයේදී එකතු වූ ආරෝපණ ගමන් කිරීමේදී විද්‍යුත් ධාරාවක් ඇතිවේ අන්න හරි එහෙනම් ඒ විදිහට බලාකුලක එකතු වෙච්ච ආරෝපණ ගලාගෙන යනවා හරි අන්න ඒකට කියනවා මොකද්ද ධාරාවක් කියලා මොනවා හරි දෙයක් නේද දි කැලලට කමන්නේ ගාබඩාවේ චාරෝපණ අපි කොහොම හරි ගලාගෙන යන සැලැස්සුවොත් අන්න ඒකට කියනවා මොකද්ද පුතේ ධාරාවක් හරි ඒක වෙන පාටකින් ලියන්න ඉදිමු කොටු මෙහෙලා හයිලයිට් බොක්ස් කරන්න පුතේ බලන්න 143 පිටුව නියෝන් බල්බයක් තියෙන්නේ PVC බට කැබැල්ලක් පොලිතින් කැබැල්ලකින් පිරිමැදලා පිරිමැදලා නියෝන් බල්බේ ඒකාග්‍රයක් සම්බන්ධ කරන්නේ නැහැ ඒකට ලං කරලා තියා ඉන්නවා අනිත් අග්‍රය පොළොවට සම්බන්ධ කරලා තියෙනවා එතකොට එක අනිත් පොළොවට සම්බන්ධ කරපු නැති අග්‍රය PVC බටට හේතු කරපු ගම මොකද්ද දකින්න ලැබෙන්නේ ඔයගොල්ලෝ ඉතින් පීවීසී බටේකින් දිගටම කරන්ට් එක දෙන්න පුළුවන් නම් අපිටත් බැරිය බටයක් කාට හරි පිරිමැද මැද ඉන්න කියලා කරගෙදරට කරන්ට් එක ගන්න තේරුණා එහෙම බෑ තේරුණා හරි ෂණිකව පත්තු වෙලා ෂණිකව මොකද වෙන්නේ පුතේ නිවිල යන හේතු අර ආරෝපණ ටික බල්බ් එක දිගේ දුවන කොයි පැත්තටද පොළොව පැත්තට දුවන පොළොවට දුවන හරි අපි ඊළඟට කියවන්න දෙන්නේ කාටද දන්නවද දිනුදය කියන්නේ කවුද කේකේ දිනුදේ කියන්නේ කවුද පුතේ? කෙමිද මම. ආ කෙමිදද? යානිකා ප්‍රැන්ක් එකක් කරනවනේ පුතේ කපාට. එන්දර කෙමිද කෙමිත 143 නිල් පාට කොටුව කියවන්න. යටදී. කේකේ තන්නායකයක් තුලින් ගලා යන විද්‍යුත් ආරෝපණ ධාරාවක් විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. හරි. අපි මේක ලියමු. මේ රූපේ අඳින්න ඉඳ තියන්න. මන් නියෝන් බල්බ් එක රූපයක් ගෲප් එකට දාන්න. එතකොට හරි. ලියමු. PVC බට කැබැල්ලා. ස්ටම් හලවන්නේ කියලා ලියන්න ඕනේ. හලවන්න නෙමෙයි අඳින්න කියලා කිව්වේ. ඔක අඳින්න පුළුවන්. හරි. PVC බට කැබැල්ලා.
මම ඔයා ගන්න තියෙද කියන එක ප්‍රශ්නේ දැන් නියම් බලපෑ මම group එකට දාන ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් පුතේ එනේ කට්ටියට PVC බට කැබැල්ලා පොලිතින් කැබැල්ලකින් පොලිතින් කැබැල්ලකින් හොඳින් පිරිමැද හොඳින් පිරිමැද නියෝන් බල්බයක එක් අග්‍රයක් සිග්නල් ලවන්නේ ෆොටෝ එක අප්ලෝඩ් වෙන්නේ එක් අග්‍රයක් භූගත කොට අනිත් අග්‍රය PVC බටේ ස්පර්ශ කරන්න අලුත් චේදයකට එවිට ක්ෂණිකව සෙනිකව සෙනිකව ක්ෂණිකව මොකද වෙන්නේ පුතේ බල්බය දැල්වි එය නිවි යයි අනුචේදයකට මෙයට හේතුව PVC බටය පොලිතින් කැබැල්ලෙන් හොඳින් පිරිමැදීමේදී එහි ආරෝපණ ගබඩාවන අතර එම ආරෝපණ නියෝන් බල්බය හරහා ගලා යාම එනම් මෙහිදී සිදු වූයේ ස්ථිති විද්‍යුත් ආරෝපණ විද්‍යුත් ධාරාවක් ලෙසට
විද්‍යුත් ධාරාවක් ලෙසට ගලා යාමකි. විද්‍යුත් ධාරාවක් ලෙසට ගලා යාමකි. පුතේ 143 දිනවන නිල් පාට කොටුව දැන් ලියමුද? ටක් ගල් වෙන පාටකින් ලස්සන ලියලා කොටු කරන්න. මේ ලාල් කොටස පටන් ගැනීමත් එක්ක මොකක්ද කියන්නේ පුතේ? හෂේනාන මොකක්ද කියලා කියන්න හොඳ නෑ නේ පුතේ. වෙන පිටුවක එකක් කියන්න ඕන. පුතේ 50 පිටුවේ 14යි 20 රූපය අඳින්න. 50 පිටුවේ 14යි 20 අඳින්න කියලා දුන්නා. මරු රූපයක් දුන්නා. 50 පිටුවේ 14යි 20. ඒ මොකක් පාටිය මට කිව්වේ නෑ. මිනිහා දැන් 50 පිටුවේ 14යි 20 අඳිනවද දන්නේ දාගෙන. 50 පිටුවේ निपाट को फिजिकल හරි කොටු කරන්න පුතේ highlighter තියෙනවා highlight box කරන්න highlight නැත්තම් පාට පෑනකින් රණුත් ආවද කියලා අහනවා රාමනායක ඔව් රණුත් ඇවිල්ලා ඉන්නේ එළම ඇවිල්ලා अंदर पीली वाली वाइटिंग करके नहीं कर दे अभी इलाका मार्चुका वाली लीवर ला सेशन के बारे में क्यों नहीं एक ना लिया ना ना मार्चुका ना तू बे मैं के तब वाल्पा लोड नहीं किया मटी इतना एक है लिया ना ना मार्चुका अब एक ऐसी हाथली सत्र दिए ना සන්නායක තුලින් විදුලිය ගැලීම විදුලිය ගලායමේ ස්වභාවය අනුව සන්නායක පරිවාරක අර්ධ සන්නායක විවිධ නම් වලින් හඳුන්වනවා බලන්න පිටු 144 උඩ දිනන සන්නායක තුලින් විදුලිය ගැලීම පාට පැන්සල් ටිකක් එහෙම ඕන වෙනවද ලබන සතිය ඕන වෙන්නේ නැහැ හරි මම ලින්ක් එකක් එවන්නම් චුට්ටක් වෙලා යයි වෙනදාට වඩා පොඩ්ඩක් චෙක් කරන්න තියෙනවා කලබල වෙන්න එපා ලින්ක් එකක් එවපුවම ලොග් වෙන්න